පැඩවර්ජන පිළිබඳ කැබිනට් අනුකාරක සභාව පත් කරලා තියෙනවා. තීන්දුවක් ගත්ත හෙට, ඒ කියන්නේ සඳුදා දුම්රිය රෝචිය සමිතිය අපි කැඳවලා තියෙන තුනට සාකච්ඡා කරන්න. අපි ඔවුන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා ඔවුන්ගේ මේ ප්‍රශ්නේ පිළිබඳ රජය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙනවා. පැහැදිලි කරලාම කිව්වා 4700ක් දුම්රිය වාසියක පාඩුවක් ලබද්දි වර්ධනය කරලා තියෙන සෑම එකෙණෙම ලක්ෂ 3කට වඩා වැටුප් සහ අතිකාල ගද්දි 2015 පස්සේ දුම්රියට ඉතිහාසයේ වැඩිම ආයෝජනය කළා. 450,000ක් ආයෝජනයක් කරලා වැඩ කටයුතු කරලා තියෙද්දි මෙම නිදුදාරේ ජනතාවට මේ කරන වැඩ වර්ධනය ඉතාමත්ම නිින්දිතයි කියලා මම පැහැදිලි කරලා කිව්වා. 2020 ඉඳන් නවත් පරිදි වැඩි කරලා තියෙද්දි මේ කරන එක අසාධාරණයි. රටේ ජනතාව දැනුවත් කළ යුතුයි මෙවැනි අසාධාරණ කෘත්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ. අපිට තාම ලිඛිතව දැනුම් දීමක්වත් කරලා නැහැ. අපි පුළුවන් තරම් බලාපොරොත්තු වෙනවා හෙට ප්‍රධාන දුම්රිය ස්ථානවලට බස් රථ වැඩිපුර යොදවලා බස් රථ වලින් මයින්තරතාව ගේන්න. මේ දවස්වල දුම්රිය ගමන්කාරයෝ නොමිලේ. දුම්රිය ගමන්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද දුම්රිය නොමිලේ ගමන් කරන නිසා රජයක් වශයෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වටවැඩේ නවත්වන්න.